අදමං කියන්නේ බොහොම පොඩි ඒත් සාමාන්‍ය කොල්ලෙක්ට ටිකක් ලොකු ප්‍රශ්නයක් විදිහට බලපාන දෙයක් කියලා. ඒ තමයි ඔයාගේ කෙල්ල ඔයාව එච්චරටම ගණන් නොගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ කෙල්ලගේ ජීවිතේ පළවෙනි තැන ඔයා නොලැබෙන එක. ඒක බොහොම පොඩි ප්‍රශ්නයක්. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න ඒ වගේ ප්‍රශ්නයකදී ඔයා මොකද කරන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නය ගැන කතා කරන්න කලින් මුලින්ම මම කියන්න ඕනේ මගේ YouTube channel එකට subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි කියලා. දැනටමත් සති 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාලා 450කට වැඩි ප්‍රමාණයක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ඔයාලගෙන් 200කට වැඩි ප්‍රමාණයක් මගේ Facebook page එකෙන් Instagram එකෙන් මට message කරලා ඔයාලගේ ප්‍රශ්න බෙදාගෙන තියෙනවා. ඔයාලගෙන් කවුරු හරි මගේ හැරිලා රිප්ලයි කරන්න බැරි වෙලා තියෙනවනේ ඒ ගැන සමාව වෙන කියලා ඉල්ලනවා. මේ YouTube channel එක පටන් ගන්න ප්‍රධානම හේතුව මේ පොඩි ලංකාවේ තුලේ මොනතරම් ප්‍රශ්න එක්ක ජීවත් වෙන කොල්ලෝ ඉන්නවද කියලා ඔයාලටම තේරුම් කරලා දෙන එක. ඔයාලා තනියම නෙමෙයි කියන එක තේරුම් කරලා දීලා ඒ ප්‍රශ්න වලින් ගොඩෙන් ඔයාලට උදව් කරන එක. වචන වලින් කියා ගන්න බැරි තේරුම් කරන්න බැරි ප්‍රශ්න වලින් යට වෙලා ඉන්න කොල්ලෝ මේ ලංකාවේ තුලේ ඕනතරම් ඉන්නවා. ඒ දේවල් ගැන සමාජෙක අනිත් අය එක්ක බෙදාගන්න ගොඩක් කොල්ලෝ ලැජ්ජයි. එහෙම නැත්නම් බයයි. අන්න ඒ දේ ගැන බය නැතුව කතා කරලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය කියලා දෙන එක තමයි මේ YouTube channel එකේ ප්‍රධානම අරමුණ. ඒ වගේම ආදරය ගැන විතරක් නෙමෙයි සමාජෙ ජීවත් වෙන්න ඕන කොහොමද, තනිගම නැති කරගන්නේ කොහොමද, සමාජෙන් පිළිගැනීමක් ලබාගන්නේ කොහොමද, ජාලුවෝ හදාගන්නේ කොහොමද වගේම ජීවිතෙ විඳින්නේ කොහොමද කියලා මම YouTube channel එකේ ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙන්න. ඒත් එක්කම හරියට තෝර බේරගෙන ෆැෂන් කරන්නේ කොහොමද, කෙල්ලෙක් එක්ක බය නැතුව කතා කරන්නේ කොහොමද කියලා, කොටින්ම හරියට ඇවිදින්නේ කොහොමද කියන තැන ඉඳලම මම ඔයාලට කියලා දෙනවා. මේ වීඩියෝ සීරීස් එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවනම් පහල තියෙන රතුපාට subscribe button එක ඔබලා මාත් එක්ක එකතු වෙන්න. මොකද මේ වීඩියෝ සීරීස් එකෙන් පස්සේ ඔයා ජීවත් වෙන්නේ වෙනස්ම පුද්ගලෙක් විදියට. ඒ වෙනස මොන වගේද කියලා මම ඔයාලට කියන්න යන්නේ නැහැ. අපි එක විඳලම බලමු. දැන් අපි අද අපේ ප්‍රශ්න ගැන කතා කරමු. මේ ප්‍රශ්නය මගේ පේජ් එකට මැසේජ් කරපු ගොඩක් අය අහපු දෙයක්. ඒක හින්දම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාගේ කෙල්ල ඔයාව ගණන් ගන්නේ නැත්තම් එයාගේ ජීවිතේ පළවෙනි තැන ඔයාට නොදෙනවා වගේ දැනෙනවනම් ඔයා නිකම්ම එයාගේ ඔප්ෂන් එකක් වගේ කියලා දැනෙනවා මොකක්ද කරන්න ඕන. එයාට ඔයා හමු වෙන්න වෙලාවක් නැහැ කියනවා. එක්ක මීට් වෙන්න ඩේට් එකක් දාගෙන තිබුණා. අන්තිම මොහොතේ එන්න බෑ කියනවා. මැසේජ් එකක් යවුවම රිප්ලයි එකක් එන්නේ පැය දෙක තුනකට පස්සේ. ඒන රිප්ලයි එකත් උපරිම වචනයක් දෙකක් වගේ. කෝල් එකක් ගත්තම උපරිම කතා කරන්න විනාඩි 5යි. බිසී කියලා කට් කරනවා. නැත්තම් වෙන කෝල් එකක් එනවා කියලා ඔයාගේ කෝල් එක කට් කරනවා. අනිත් ඔක්කොටම රිප්ලයි කරලා තමයි ඔයාට රිප්ලයි කරන්නේ. ටීවී බලනවා නම් ඒ ඔක්කොම බලලා තමයි කෝල් ආන්සර් කරන්නේ. එහෙම නැත්තම් රිප්ලයි කරන්නේ. මේ වගේ දේවල් හුරු පුරුදුයි වගේ නම් ඔයා දන්නවා මම මොකක් ගැනද කතා කරන්නේ. එයාට ඔයාව වැදගත් කියලා ඔයාව කියා කරනවා කියලා ඔයාට දැනෙන්නේ නැහැ. නිකම් ඔප්ෂන් එකක් ඔලු. ඒක හුඟක් හිත රිද්දෙන දෙයක්. මේ ප්‍රශ්නේ ඔයා එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි කෙල්ලෙක්ගේ ජීවිතය ඇතුලේ ඔයා හැම වෙලාවෙම ඔප්ෂන් එකක්. ඔයා විතරක් නෙමෙයි හැම කොල්ලෙක්ම ඒ වගේ. ඒත් ඔයා හරියටම ඔයා තමයි එයාට තියෙන හොඳම ඔප්ෂන් එක කියන දේ ඔප්පු කරන්න ඕනේ. මේ ආදර කතාවේ ඔයා තමයි නම්බර් 1 ඔප්ෂන් එක කියන දේ ඔප්පු කරන ඕනේ. ඔයා කිසිම වෙලාවක දෙවෙනි තුන්වෙනි ඔප්ෂන් එකවත් අන්තිම ඔප්ෂන් එකවත් වෙන්න බෑ. එහෙම වුණොත් ඔයා නිකම්ම බෑකප් ප්ලෑන් එකක් වෙනවා. නැත්තම් ෆ්‍රෙන්ඩ් සෝන් එකට වැටෙනවා. ඔයා ප්‍රයෝරිටි එකක් වෙන්න ඕනේ. ඒත් ඒ කොහොමද? ඔයාට මුලින්ම අනිත් අය නොකරන දෙයක් කරන්න වෙනවා. ගොඩක් කොල්ලෝ කෙල්ලෙක්ට ආදරය කරද්දි එයාලේ කෙල්ලගේ පස්සෙන් යනවා. පස්සෙන් යන ට්‍රයි කරනවා. ඒ කෙල්ලව දිනා ගන්න හදනවා. ඕනෙවට වඩා අවේලබල් වෙනවා. මැසේජ් එකක් ආපු ගමන්ම වෙන වැඩ ඔක්කොම අතහැරලා ඒ මැසේජ් එකට රිප්ලයි කරනවා. කොටින්ම ඒ කෙල්ලගෙන් එන මැසේජ් එක රත්තරන් වලටත් වඩා වටිනවා. රිප්ලයි එකක් නැති වුණොත් එක දිගට මැසේජ් කරනවා. කෝල්ස් අරගනවා. ඒ කෙල්ල තමන්ගේ ළඟම තියාගන්න ට්‍රයි කරනවා.
ඒ කෙල්ලට කිසිම චාන්සකක් දෙන්නේ නෑ පාළුවක් දැනන්න. ඒ කොල්ල නැතුව පාළු හිතෙන්න. එයාව මතක් වෙන්න මතක් වෙලා ඒකොල්ලගේ ළඟට එන්න ඉඩ දෙන්නේ නෑ. නිතරම ඒ කෙල්ලගේ පස්සෙන් යනවා. ඇයි ඔයා මට කෝල් නොකළේ? ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ? කොහෙද මට නොකිය ගියේ? ඇයි මගේ කෝල්ස් ආන්සර් නොකර ඉන්නේ? ඇයි මට කිව්වේ නැත්තේ? මොකද කරන්නේ? ඔයාව බලන්න ඉන්නද? මීට් වෙන්න ඉන්න පුළුවන්ද වගේ දේවල් නිතරම කියනවා. එහෙම නැත්තම් කරනවා. මේ වීඩියෝ එක බලනවා නම් ඔයත් අනිවාර්යෙන්ම මේ වගේ දේවල් කරලා ඇති. කෙල්ල ඈත් වුණාම එයාට ඈතට යන්න දීලා, ඔයා එයාටම ඕනේ වුණාම ඔයා ළඟට එන්න දෙද්දි, ඔයා පස්සෙන් නොගිහින් ඉද්දි මේ කෙල්ලට හිතනවා මේ කොල්ලට මාව නැතුව ඉන්න පුළුවන්. මේ කොල්ලව තේරුම් ගන්න අමාරුයි. මේ කොල්ල අනිත් කොල්ල වගේ නෙමෙයි කියන එක. අන්න එතන තමයි ඔයාගේ වැලියු එක තියෙන්නේ. අනිත් කොල්ල වගේ නෙමෙයි කියලා හිතන තැනමයි ඔයාගේ වටිනකම තියෙන්නේ. මේ ලෝකෙ ඉන්න ගොඩක් කොල්ල අතර ඔයා වෙනස්ම පුද්ගලයෙක් වෙනවා. අන්න ඒ දෙයට තමයි කෙල්ලෝ ආකර්ෂණය වෙන්නේ. ගොඩක් කොල්ල හිතනවා Facebook එකේ හැම කෙල්ලටම මැසේජ් කරලා, නංගි මං වෙන කොල්ල වගේ නෙමෙයි, නංගි මං සිරාලව් කරන කොල්ලෙක්, අනිත් කොල්ලු නරකයි, අරු නරකයි, ඌ ඔයාට ගැළපෙන්නේ නැහැ, මං ඔයාට ආදරෙයි කියලා ගොටුවල්ලන්න ගියා. කෙල්ලෝ එයාලට කැමති වෙයි කියලා. හැම ෆොටෝ එකටම පෝස්ට් එකටම නංගි පන අක්කි පන කියලා කමෙන්ට් කරාම පස්සෙන් ගියාම ඒ කෙල්ල කැමති වෙයි කියලා. ඒත් ඇත්තටම හිතලා බලපන්. ඒ වගේ මැසේජ් කරන කමෙන්ට් කරන කොල්ලෝ කී දහහක් ඒ කෙල්ලගේ අකවුන්ට් එකේ ඉන්නවද කියලා. එතකොට මොකද්ද උඹගේ තියෙන විශේෂත්වය? උඹ කටින්ටුවට වැඩක් නැහැ, උඹ වෙනස් කියලා. ඒ කෙල්ලට දැනෙන්න යෝන. අනිත් කොල්ලෝ වගේ උඹ පස්සෙන් යන එකෙක් නෙමෙයි කියන දේ. උඹට උඹේ වෙනම සෝෂල් ලයිෆ් එකක යාළුවෝ ඉන්නවා කියන දේ. ඒ කෙල්ලට තේරෙන්න ඕන. උඹේ වෙලාවෙන් විනාඩි 5ක් 10ක් වුණා ඒකිට හුඟක් වටින්න ඕනේ. ලබා ගන්න අමාරු වෙන්න ඕනේ. මොකද ලබා ගන්න බැරි දේවල් අමාරු දේවල් තමයි තව කෙනෙක්ට හුඟක්ම වටින්නේ. ඒ කෙල්ල අර මැසේජ් කරන කමෙන්ට් කරන කොල්ල ඔක්කොම මගහැරලා රිප්ලයි කරන්නේ, කතා කරන්නේ ඒකව සත පහකට ගණන් ගන්නේ නැති, ඒකිට ඉඳලා හිටලා මැසේජ් එකක් දාන, කතා කරන, තමන්ගේ කියලා වෙන ජීවිතයක් තියෙන යාළුවෙක්ව ෆන් එකේ ඉන්න පට්ටම සෝෂල් ලයිෆ් එකක් ගත කරන කොල්ලෙක්ට. ගොඩක් කොල්ල වරද්ද ගන්න තැන තමයි කෙල්ලෝ තමන්ගේ ජීවිතේ කරගන්නේ. වෙන ජීවිතයක් නැති එක. උඹට ඒකව දිනා ගන්න නෙමෙයි, ඒකිටයි උඹව දිනා ගන්න වෙන්න ඕනේ. උඹ පස්සෙන් නොයන තරමට ඒකි ඈත්ෙද්දි යන්න දීලා එයාටම ආයේ උඹගේ ළඟට එන්න දුන්නම ඒ කෙල්ලට කෙලින්ම උඹ නොකිය කියන්නේ උඹ වෙන කොල්ල වගේ නෙමෙයි කියන්නේ. අනිත් කොල්ල අතර උඹ කැපිලපින චරිතයක්. ඒ කෙල්ලට තමයි උඹව දිනා ගන්න වෙන්නේ. ඒ කෙල්ලට දැනෙනවා ඒ කෙල්ල හිතුවට වඩා උඹේ වටිනකම හුඟක් වැඩි කියලා. ගොඩක් කෙල්ලෝ කියනවා එයාලට ඕනේ එයාගේ පස්සෙන් එන, නිතරම හොයලා බලන, නිතරම ළඟ ඉන්න, නිතරම කෝල් මැසේජ් කරන කොල්ලෙක් කියලා. ඒත් ඇත්තටම උඹ එහෙම කළාම උඹට මොනවද අනිත් පැත්තට ලැබුණේ? උඹ එහෙම කරලා ඇයි එහෙනම් ඈත්ුනේ කියන දේ උඹටම හිතලා බලන්න වෙනවා. ඒ කෙල්ලෝ ආදරය කරන්නේ කාටද? පස්සෙන් යන්නේ කාගෙද? ලේසියෙන් ලබා ගන්න බැරි ඒ කෙල්ලව සත පහකට ගණන් ගන්නේ නැති කොල්ලෙක්ගේ පස්සේ ආදර සම්බන්ධයක් පටන් ගන්නක මුල් දවස් දෙක තුනේදී ඒ කෙල්ලගේ පස්සෙන් යම් තාක් දුරකට යන්න ඕනේ තමයි. ඒ කෙල්ලට ඔයා කැමතියි කියන දේ දැනින්න දෙන්න විතරයි, ඔයාලා දෙන්නට එකතු වෙන්න විතරයි. එතනින් එහාට ඒ කෙල්ලටම ඔයාගේ පස්සෙන් එන්න ඉඩ දෙන්න ඕන. ඒකෙන් කියන්නේ නැහැ ඒ කෙල්ලම කෝල් කරනකම් මැසේජ් කරනකම් ඉන්න ඕනේ කියලා. ඔයාට ඕනේ වුණු වෙලාවක කෝල් එකක් අරගෙන ඔයාගේ බිසි ලයිෆ් එක තුළ ඒ කෙල්ල වෙනුවෙන් විනාඩි 5ක් දෙනවා කියන එක ඒ කෙල්ලට වටින දෙයක් වෙන්න ඕන. ඒත් ගොඩක් කොල්ලොන්ගේ ආදර කතා ගලාගෙන යන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. කොල්ල තමයි පස්සෙන් යන්නේ, දිගටම කෝල් කරන්නේ, මැසේජ් කරන්නේ. එතකොට ඒ කෙල්ලගේ හිතේ ඔයා ගැන තියෙන වටිනකම ගෞරවය අඩු වෙනවා, කොටින්ම ගණන් ගන්නේ නැති වෙනවා. ඔයාගේ වෙලාවට වටිනකමක් දෙන්නේ නැහැ. ඒ කෙල්ලව මීට් වෙන්න ඔයා ගන්න ඩේ ඔෆ් එකට වටිනකමක් ලැබෙන්නේ නැහැ. දෙන්නේ නැහැ නෙමෙයි, ඇත්තටම ඒ කෙල්ලට ඒ දේවල් වල වටිනකමක් දැනෙන්නේ නැහැ. මොකද ඒව ලේසියෙන්ම ලැබෙනවා. ඉතින් උඹට දැනෙනවා නම් කෙල්ල ඈත් වෙලා ගණන් ගන්නේ නැහැ, මගහරිනවා වගේ කියලා. ඔයාට ඒ කෙල්ලගේ ජීවිතේ පළමු තැන ලැබෙන්නේ නැහැ වගේ කියලා. ඒ කෙල්ලගේ ජීවිතෙන් ඈත් වෙන්න.
මැසේජ් කෝල් කරන එක පස්සෙන් යන එක නවත්තන්න. ඔයාගේ වෙනම ලයිෆ් එකක ඔයා බිසී වෙන්න. ඒ කෙල්ලට ඔයා ළඟ නැති පාළුව දැනෙන්න ඉඩ දෙන්න. මෙන්න මේ දේ ඔයාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳාවි. ටික දවසකින් ඔයාගේ ළඟට ආයෙමත් ඒ කෙල්ල එයි. ඒත් ආයෙ ආවමත් කලින් වගේ පස්සෙන් යන්න ගියොත් ආයෙ ඈත් වෙනවා. මං ඒක කලින් වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරලා ඇති. ඉතින් ඔයාගේ කෙල්ල ඔයාව ගණන් ගන්නේ නැති පළවෙනි තර නොදෙන ප්‍රශ්නයක් ඔයාට තියෙනවා නම් අනිත් අය නොකරන දෙයක් ඔයාට කරන්න වෙනවා. ඒ තමයි පස්සෙන් නොයන එක. ඔයාට ඒ කෙල්ලට තීරුම් කරන්න වෙනවා. ඒ කෙල්ලට ඈත් වෙන්න ඕනේ නම් ඔයාව ගණන් ගන්නේ නැත්තම් ඔයාලට ඕනේ දේවල් දෙන්නේ නැත්තම් ඒ කෙල්ල වෙනුවෙන් ඔයා කරන කියන දේවල් වටින්නේ නැත්තම් ඔයාට එයාව ඇතෑරලා යන්න පුළුවන් කියන එක. ඔයා එක්ක ඉන්න ඕනේ නම් එතනින් එහාට එයාට ඔයාගේ පස්සෙන් එන්න වෙනවා කියන දේ. මේක වර්ධවා වටහාගෙන මැසේජ් එකක් දාලා මේක කියන්න යන්න එපා. කිසිම වෙලාවක මේ වගේ දෙයක් කියන්න එපා. ඔයා එයාගේ පස්සෙන් නොයන එකෙන් එයාට මේ දේ තේරෙනවා. ඔයාට කෙල්ලෙක් අතෑරලා ඕන වෙලාවක යන්න පුළුවන් නම් ඔයාට කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන්. ගොඩක් කොල්ලොන්ට කරන්න බැරි දෙයක් ඒක. අන්න එතකොටයි ඔයා අනිත් කොල්ල අතරින් කැපිලා පේන්නේ. අනිත් අයට වඩා වෙනස්ම කොල්ලෙක් විදියට ඒ කෙල්ල ඔයාව දකිවි. මේ ප්‍රශ්නය ගැන ඔයාට විශේෂ දෙයක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. පහල තියෙන ලින්ක් එකකින් මට මැසේජ් එකක් එවන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ යාළුවන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් එයාලා මේ YouTube channel එක ගැන දැනුවත් කරන්න. Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ප්‍රශ්න තියෙන කොල්ලෝ ඔක්කොම එකතු කරගෙන අපි ජීවිතේ ලොකු ගමනක් යනවා.